අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඔව් මම නන්දසේන ගෝඨාභය හැබැයි නන්දසේන ගෝඨාභයේ චරිත දෙකක් තියෙනවා ජනපති අම්පාරේදී අවධාරණය කරයි කොවිඩ් මර්ධන එන්නතක් කඩිනමින් මෙරටට ගෙනෙන බවටත් සහතිකයක් युक्रेन संचारकेन दिवेनेट गेन्वा गेनीम वहाम नतर करन्न सजित रजेन इल्लाई मेरटेन तवत कोविड मरण हतराक समस्त मरण संख्याव देसिय विसिनामय दक्वा इहलट कोविड आसादित राज्य अमात्य दयासिरी जयसेकर महतागे आश्रितैन निरोधायनेट लेदन दून पुद्गलेकुटत कोरोना යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන්කාරී තත්වය පාලනය කෙරේ තමිල්නාඩුවෙනුත් ශ්‍රී ලංකාවට චෝදනා ගැටුම සම්බන්ධයෙන් සොයා බලා සුදුසුම ක්‍රියාමාර්ගය ගන්නවා හමුදාව මේවට සම්බන්ධ නැහැ යුද හමුදාපතිගෙන් ප්‍රකාශය අපිට අවශ්‍ය යුද්ධයේ ස්මාරක නොවේ සාමයේ ස්මාරක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි අගමැති ඉරු දෙනියාවට ප්‍රථමයෙන් දේශීය පුවත් යාපනය විශ්වවිද්‍යාලය තුල ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මෙවන විට පාලනය කර ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. එම තත්ත්වය පාලනය කළද යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් යාපනය විශ්වවිද්‍යාලය තුල ඉදිකල මොල්ලි වයිකල් සමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. විශ්වවිද්‍යාල සිසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලකීන් මෙලෙස සිය විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා. පිරිස විශ්වවිද්‍යාලය තුලට ඇතුළු වීමට උත්සාහ කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමට සිදු වූ බවයි පොලිසිය සඳහන් කළේ. අවුරුදු 3කට ඉහතදී අපේ සිසුන් තමයි මේ ස්මාරකය හැදුවේ. රජයෙන් බලපෑම් කරන හින්දා තමයි මේක කඩන්න හදන්නේ. අපි මේක ගැන දුක් වෙනවා. राज्य वगकुत श्रीलंका राज्य चोदना कर्मी तमिलनाडु प्रांत प्रधान के पलनीस्वामी नियोज्य प्रधानी ओ पन्नीरसेल्वम सह डीएमके पक्ष सभापति एम के स्टालिन तमिलनाडु प्रांत देशपालकिन पिरिसक ट्विटर पनिविड निकुत्करति बेनवा විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට මේවන විට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ්මිරාල් සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. යාපනය විශ්වවිද්‍යාලයේ භූමියේ අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒ අනවසර ඉදිකිරීම විශ්වවිද්‍යාල බලධාරීන් විසින් තමයි ඒකවත් කරලා තියෙන්නේ. ඒකේ හමුදාවේ කිසිම සම්බන්ධයක් නැහැ, පොලිසිය කිසිම සම්බන්ධයක් නැහැ. මේ උද්ඝෝෂණය පාලනය කරන්න තමයි හමුදාව සහ පොලිසිය පාවිච්චි කරලා තියෙන්නේ. විශ්වවිද්‍යාල බලධාරීන්ට නොදන්වා තමයි ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒක තමයි ඉවත් කරලා තියෙන්නේ. ඒක නිසා ඒ තත්ත්වය දැන්ට පාලනය කරලා තියෙන්නේ. රටේ නීතිය සහ සාමය කියලා එකක් තියෙනවා. ඉතින් ඒක කොහොම හරි අපි පවත්වාගෙන යන්න ඕනේ. නීතියට විරුද්ධව නැත්නම් සාමයට විරුද්ධව කවුරුද කටයුතු කරනවා නම් ඒ වගේ උද්ඝෝෂණ තුලින් විශාල තව ගැටුමක් ඇති කරන්න කෝලාහලයක් ඇති වෙන්න පුළුවන් නම් ඒකට අනිවාර්යයෙන්ම විශේෂ කාර්ය බලකාය කැඳවනවා. ඒක එහෙම කැඳවීමක් තමයි කරලා තියෙන්නේ. මෙතර යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙලෙස අදහස් පළ කළා.
ඊයේ දිනේදී යම් කිසි සිදුවීමක් සිදු වෙලා තිබෙනවා විශ්වවිද්‍යාල තුල අපිට වාර්තා වුණා ඉතින් ඒක බලාපොරොත්තු වෙන ගැන හොයලා බලලා සුදුසුම ක්‍රියාමාර්ගය ගැනීමට මම හිතන්නේ අද උදේත් ඔය සම්බන්ධව යවුවා හමුදාව මේවට සම්බන්ධ නැහැ විශ්වවිද්‍යාල කුලපති උපකුලපතිතුමා මේ සම්බන්ධව මම හිතන්නේ ඉදිරියේදී කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක් කරුණු ලබයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට තියෙන වැදගත්ම දේ තමයි මේ දරුව අතරේ ප්‍රශ්නේ නැහැ ඒ නිසා අපිට ඉස්සර තිබිච්ච ඒ අත්දැකීම් ඉදිරියේදී දකින්න නොලැබේ කියන එක අපිට තියෙන එකම සාධකයේ තමයි මේ දරුවෝ අතරේ තියෙන සමගිය සමාදානයි මේ දක්වා කිසිදු ගැටලුවක් විශ්වවිද්‍යාල තුල ඇති නොවෙන්න දරුවෝම වග බලාගෙන තියෙන එක අපි ඇත්තටම වාසනාවන්තයි අපි රටක් ජාතියක් වශයෙන් ඉතින් යාපනයේ විශ්වවිද්‍යාලයේ පොකුළුපොත්තුමා තීරණයක් අරගෙන මේ ස්මාරකය ඊයේ රාත්‍රියේ යාපනයේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරනවා මම හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි අපි අද යුද්ධයේ ස්මාරක නොවේ අපිට අවශ්‍ය වෙන්නේ සාමයේ ස්මාරක COVID-19 වෛරස් ඇටෙරිහි එන්නතක් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම් සමග පිළිසඳරක් පසුවන අධිරේ වැඩසටහනට අම්පාර උගන ප්‍රදේශයේදී එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ගම් සමග පිළිසඳර පස්වන අධිර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේදී අද පැවැත්වුණා. මේ කොවිඩ් වසංගතය නිසා අපි දන්නවා අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි මුලින් ආපු වෛරසය පාලනය කරගත්ත දක්ෂ ලෙස නමුත් දෙවන වර ආපු වෛරසය තා ඉක්මනින් බෝ වෙන නිසා මේක ජනතාවක් හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම් වෙන්නට ඕන. මේක බෝ වීම පලක්ව ගන්නට. දැනට ලෝකේ හොයාගෙන යනවා එන්නත් මේ වෙනකොට ඉන්දියාවම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය රුසියාව වගේ රටවල් සමග මේක ඉක්මනින්ම අපිට ලබා ගන්නට කටයුතු කරගෙන යනවා ඉන්දියාවේ අගමැතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා චීනයේ ජනාධිපතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා සූදානම් වෙච්ච විගසම අපිට මේ එන්නත ලබා දෙන්නට කියලා පසුගිය වසර පහ තුළ දේශපාලන පරිගැණීම් වලින්ම සමන්වන්ට අවුරුදු පහක් තිබුණා අපේ සියලු දෙනෙක්ම හිරගෙවල් වලට දැම්මා අභූත චෝදනා ගෙනල්ලා ඒකින්ද තමයි ජනතාව ඒ අයව පරාජය කළා අපිව පත් කරේ මේ අතර පසුගියදා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දැක්ුවා දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල අර හරීන්ද්‍ර කවුද හරින් ෆඩෑන් කියලා මන්ත්‍රීවරේ කතා කරපු විලාස ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ නන්දසේන කියලා ඔව් මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා ඒකත් කරන්න පුළුවන් ඒ જાතියෙන් එනවා නම් මට ඒ જાතියෙන් කරන්නත් පුළුවන් ඒක පිත්තල හන්දියේද බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා වැයිටි මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩල් කලපුවේ උස්සගෙන ආවා. ඊට ඇත්තේට ගේන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක්. බයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන දේශපාලනය කරන්න පුළුවන් විපක්ෂයත් දේශපාලනය කරන්න ඕ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ දේශපාලනය ඕන කරන්න. යුක්‍රේන සංචාරකයන් දිවයිනට ගෙන්වීම වහම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් විපක්ෂ නායකවරයා පැමිණියේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අද රටේ තියෙන භයානකම තත්ත්වය තමයි කොරෝනාවල තවත් අලුත් ප්‍රභේද මතුවලා තිබෙනවා කියන එක වෛද්‍යවරුන්ගේ සංගමය එළි දක්වලා තිබෙනවා. ඒ නිර්මාණය වෙලා තිබෙන අලුත් ප්‍රභේද රටේ පුරවැසියන්ගේ ජීවිතවලට ඉමහත් හානි කරයි කියන කාරණාව වෛද්‍ය සංගමය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අපිට අහන්නට ලැබිලා තිබෙනවා මේ මාසේ අගභාගයේ වෙනතෙක් යුක්‍රේනය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා. දේවන් මොහොතක යුක්‍රේන සංචාරකයන් අපේ රටට ඇවිල්ලා නිසි නිරෝධායන ක්‍රමවේද අනුගමනය නොකරමින් මේ සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයක් ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහයක් මම හිතන්නේ බොහොම භයානක ක්‍රියාවක්. රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ යුක්‍රේනෙන් මේ සංචාරකයෝ දෙන්නෙක් එක නතර කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. අනුතරව විපක්ෂ නායකවරයා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ජාන්රත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා
ලබාගත්තා. එමින්ම හානියට ලක් වූ මහනුවර ඓතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මද විපක්ෂ නායකවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. මේ අතර මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු පියතුමන් හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. COVID-19 වෛරසයේ ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ හතරක් අද රාත්‍රී 8 පමණ වන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසයේ ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ හතරක් පිළිබඳව අද පස්වරුවේදී වාර්තා වුණා. එනෝ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64ක පිරිමි පුත්කලෙක්, වැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක පිරිමි පුත්කලෙක් හා ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුත්කලෙක්ද ඇතුළත් බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින තහවුරු වූ රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය 4 වනදා මහජන දිනයට සහභාගී වී ඇති අතර ඒ හේතුවෙන් ඊට සහභාගී වූ පිරිස් සොයා තවදුරටත් තොරතුරු රැස් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එහි ආරක්ෂිත කැමරා උපයෝගී කරගනිමින් අදාළ ආශෘතීන් සෙවීමට කටයුතු කරන බවයි හෙටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. රාජ්‍ය මාත්‍යවරයා පසුගියදා පිරිත් පින්කමකටද සහභාගී වී ඇති අතර ඊට සහභාගී ඌ භික්ෂුන් වහන්සේලා හයනමක්ද නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමා කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වූ බවයි. එසේම COVID-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහි සටහන් කර තිබුණා. ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ඉඳිපොළ විහාරස්ථානයක පසුකීතා පැවති ලේ දන් දීමේ වැඩසටහනකදී රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයෙකු කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහුද ආසාදිතෙකු ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ ආසාදිත පුද්ගලයාගේ රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ලේ දන් දීමේ වැඩසටහන සඳහා රුධිර දායකයින් 60ක පමණ පිරිසක් රුධිරය පරිත්‍යාග කර ඇති අතර එම රුධිර සංඝටකවලට මේ හේතුවෙන් කිසිදු බලපෑමක් සිදු නොවී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මාතලේ මහරෝහලේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත රෝගීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් එක් ආසාදිත රෝගියෙකු බාහිර රෝගී අංශයෙන් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් වාට්ටු අංක 7 සහ වාට්ටු අංක 9හි නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන්. මෙරට සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටිය යුතු බවත් ඒ තුළින් රජයේ හිතවතුන්ට වාසි ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා ඒක ගොඩ ගන්න ඕනේ. ඒ ගොඩ ගැනීමේදී ඒ සංචාරක ව්‍යාපාරය තුලින් තමන් වටේ ඉන්න ගජ මිතුරන්ට ඒ සංචාරක ව්‍යාපාරය බිලි දෙන්න එපයි කියලා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා. සමස්ත සංචාරක ව්‍යාපාරය සම්බන්ධ පවුල් මේ තුලින් සදහටම සංචාරක ව්‍යාපාරයෙන් ඉවත් වෙන එක තමයි අන්තිමට වෙන්නේ. තියෙන සෞඛ්‍ය අංශත් එක්ක කතා කළ සංචාරක මණ්ඩලය ඇතුළු මේක සාකච්ඡා කරලා සංචාරක ව්‍යාපාරය පටන් ගන්න එකට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් සංචාරක ව්‍යාපාරය කරන්න ඉස්සෙල්ලා අපේ විදේශගත ශ්‍රී ලාංකිකයොත් අපේ රටට ගෙන්වන වැඩපිළික් ඕනේ. තමන්ගේ ගජ මිතුරන්ට සංචාරක ව්‍යාපාරය තුලින් ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ව මේ රටට ගෙන්නකොට මුදල් උපයා ගන්නට මාර්ගයක් මේ රජය සලසලා දුන්නා. එහෙම කරන්න ගිහිල්ලා තමයි ඇත්තටම ආණ්ඩුව අසාර්ථක වෙලා ෆේල් වෙලා විශාල පීඩනයක් මේ රටේ සමස්ත ජනතාවට පමණක් නෙමෙයි පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් අසාර්ථක භාවයෙන් ඉඳ විශාල පීඩනයකට ලක් කරනවා. යුක්‍රේන සංචාරකින් දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී කරගෙන සංචාරක ශේෂ්ත්‍රය අපිට ගොඩනගන්න පුළුවන් නම් විපක්ෂයෙන් මේ වෙලාවේ කරන්න ඕනේ ආරක්ෂිතභාවය ඇති කර ගැනීම සඳහා සහයෝගය දෙන එක. එහෙම නැතුව මේ තැන් තැන්වල අනියත බියක් ඉදිරිපත් කරන එක නෙවෙයි.
අපේ ලංකාව කියන්නේ මේ මොකද්ද මේ ඇෆ්ගනිස්තානයද අපේ ලංකාව කියන්නේ ලිබියාවද අපේ ලංකාව කියන්නේ සිරියාවද මොකද්ද අපිට මේ මෙච්චර මේ ෆොරිනර්ස්ලා ගෙන්නන්න තියෙන අමාරුව මොකද්ද නිසි ක්‍රමවේදෙන් අනුගමනය කරන්න ලංකාව ලෝකේ ඉන්න ඕනම ටුවරිස්ට් කෙනෙක් ගෙන්න පුළුවන් युक्रेन संचारको गिन्ननेक रजे नियम व्याप्रत्याग्ने संचारको इन्न कलिम्म एगुलो पीसीआर टेस्ट करला इन्नो निकला तमा तिबुने ए आवट पस्थिते एगुलोंगो पीएससीआर परीक्षण वलट यम्मु करा ए दैनट मम दन्न विद्यट संचारको दितुन दिनकोट पमना कोरोना आसादने वेला तीनवा किला हंदुनागेन तीनवा ए आय वेन करला तीनवा ශ්‍රීලංකන් ටුවරිසම් එකේ සභාපතිනිය හැමතුමාට ලියුමක් ලියලා කියනවා මම දන්නේ නැහැ මේ කිසිම දෙයක්. එතකොට ශ්‍රීලංකන් ටුවරිසම් එක ඒ වගේම අනිකුත් රජයේ ආයතනත් එක්ක නිසි සම්බන්ධීකරණයක් නොකර මේ යුක්‍රේන් ටුවරිස්ලා ලංකාවට ගෙනේමෙන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට කොයිතරම් අනතුරක් කරාද කියලා අපිට හිතාගන්න පුළුවන්. අපි නියම ව්‍යාප්තියක් විදියට යුක්‍රේන් වායව ගෙනල්ලා බලන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට කරන්න පුළුවන් ද මේ ආකාරයට. ඒකේ අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු අදාගෙන සංචාරක ව්‍යාපාර කරපු ඒ අහිංසක ජනතාවට අවස්ථාව ලබා දෙන්න තමයි රජයක් ඉදිරියට අපි උත්සාහ කරමින් පවතින්නේ. युक्रेन तबाई में कोविड अरगले पत्ते मालने कोटा असार्थक रटक दवसकर दिदाक जीवित नतीरो अद आंडू रटपालने अत्तरला कोविड पालने अत्तरला इदी रटे पालने अक्ते आंडू प्रतिपत्ते तबाई मेरिक्चे वु मेरिक्चा भी इन्ने हुए कर रटकर मुगीला विदेश कार्य अमात्यांशात सौख्य अमात्यांशात कोविड टास्क फोर्स नवते लंका गिन्वागे मे गुआन संविधान कलतीनो लबन सती सती पहागा गुआन लंका नुमिले निरोधा किरी पहासुक लबादीना आंडु मध्यत्ला कटित कलतीनो इट अमतर मेवेन कुटा आंडु हतली स्पंदा नुमिले निरोधा कलतीनो लंका आपुआ රජය ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් කොවිඩ් එකෙන් මුදල් හම්බ කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි අහන්නේ ලෝකයේ අපිට වැඩිය ඒක පුජ්‍යල ආදායම අඩු කොවිඩ් වසංගතයේ වැඩි රටකින් ඇයි මේ සංචාරකයෝ ගේන්නේ? මේක සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නෙවෙයි සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න මේක ගේන්නේ. පොල්පිටි ගම ඉරුදි න්‍යාය ප්‍රදේශයේ ජනතාව දශක කිහිපයක සිට විසඳුම් දෙලද ඉඩම් ගැටළු වැතුළු ගැටළු රසකට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ස්ථිර විසඳුම් ලබා දුන්නා. ගම සමග පිලිසඳර වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනට අදාළව මකුලපොත කටම්බීරිය යාය ප්‍රාථමික විද්‍යාලයේ පැවති ජන හමුවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. එහිදී පොල්පිටි ගම ඉරුදි න්‍යාය ප්‍රදේශයේ ජනතාව දශක කිහිපයක සිට මුහුණ පා සිටින ගැටලු පිළිබඳව අග්‍රමාත්‍යවරයා සිය අවධානය යොමු කළා. එහිදී ජනතාවගේ ගැටලු වලට අග්‍රාමාත්‍යවරයා ස්ථිර විසඳුම් ලබා දුන් අතර එම ගැටලු සඳහා ලබා දුන් පිළියම් ඉටුවන වාද යන පිළිබඳව සොයා බැලීමට පංච පුත්කල කමිටුවක් ද පත් කරනු ලැබුවා. අදටත් අවුරුදු 5-6ක පමණ කාල සීමාවක ඇදමින් පවතින මේ කලාපයේ ගුවි ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් මේ කාරණාව කවදද සඵල වෙන්නේ කියන කාරණාව ඉඩම් දෙන්න පුළුවන් දෙක නීත්‍යානුකූලව දෙන්න පුළුවන්. හොඳයි, ඒක කවදද පටන් ගන්න? අපි එකතාවේ දීලා තියෙනක එයාම संपूर्ण जनता පසුකිය යහපාලන රජය ක්‍රියාකල ආකාරයට වත්මන් රජයද කටයුතු කළහොත් එය රට තුල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කිරීමට හේතු වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී භික්ෂුන් වහන්සේලා සිරභාරයට අත්ගත්තා. පසුගිය ආණ්ඩු කාලේ දැන් ඒවා කොහොම හරි වෙනස් වෙලා අපි බලාපොරොත්තු වුණා. අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය තුලින් බුද්ධ ආගමට බෞද්ධ දර්ශනයට කැළලක් නොවි වැඩකරන පුළුවන් මේ කියන එක. නමුත් යම් යම් මතිමතාන්තර දරන න්‍යායවාදීන් එවැගේම බුද්ධ ධර්ම විරෝධීන් අන්තවාදීන් එකතු වෙලා නොඑක් විදිහේ කරුණ පෙන්නමින් බුදුදහමට දැන් පරිණය ලැබීම පවතින යුගයක් බව අපට පැහැදිලිව පේනවා. රාජකීය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති කුමනෝ චෝදනාවක් තිබෙනවා නම් ඒ චෝදනාවට සත්‍ය කරුණු හොයලා චෝදනා පත්‍ර නිකුත් කරලා ඔහු මාරු කරාට ඔහු වෙනස් කරලා අපේ කිසිම විරෝධයක් නැහැ. එහෙම නැතුව මේ විද්‍යාලයට බෞද්ධ පරිසරයක් ලබා දුන්න පුද්ගලයේ බාලකින් බොරු කීමෙන් කවුරුද කටයුතු කරනවා නම් මං හිතනවා මේ රටේ අනිකුත් මහා සංග්‍රහත්මයක් මේ වෙලාවේ ඉදිරිපත් වෙන සූදානම් බව මාත් එක මතක් කළා. පසුගිය ආණ්ඩුව කරපු දේවල් නම් අපේ අගමැතිතුමනි අධ්‍යාපන ඇමතිතුමනි ඔබතුමාලා පටන් ගන්න නම් සූදානම් වෙන්න එපා.
දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් 2021 වසරේ පළමු පාසල් වාරය ලබන 11 වන දින ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියලුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විස බීජ හරණය කිරීමට හැටන් දික්කෝ නගර සභාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. තලපා කැලේ ඩයගම මාර්ගයේ ලිඳුල රෝහලසල ප්‍රදේශයේදී ත්‍රිරුත් රථයක් අඩිසියක පමණ ප්‍රපාතයකට පෙරළී යමින් ඒ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශයේ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ත්‍රිරුද රථයකින් රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 1ක් ප්‍රවාහණය කළ පුද්ගලයන් 3 දෙනෙකු යාපනයේ දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා රෝගීන් ආරක්ෂා වීමට රිජ්වේ ආර්යා ළමා රෝහලට මුව ආවරණ අත්සෝදන දියර අත්සෝදන බේසම් සහ අත්ආවරණ ඇතුළු සනීප ආරක්ෂක උපකරණ රැසක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ තරුණ ඉදිකිරීම් කරුවන්ගේ සංසදයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ උතුර නැගෙනහිර උතුරු මැද මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇදවිය හැකි බවයි. රාත්‍රී පුවත් විකාශයේ අවසන් ජලි තොමියමු හෙට උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.